ආයුබෝවන් 2020 නව වසර සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් නව වසරේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් සිරස්තල 2020 රට සහ ලොව පිළිගත් හැටි ජනපති අගමැති සහ මැති අමතිවරුන් නව වසරට රුක් රෝපණ වැඩසටහනක නව වසර උදා වෙද්දී දරුවන් 392000ක් මෙලොව එළිය දකි. රාජිත දැඩි සත්කාරයකකෙන් සාමාන්‍ය වාට්ටුවකට එතනොල් ආනයනය අත්හිටුවයි. නව රජයේ බදු සහන අද සිට ක්‍රියාත්මකයි. ඉන්දියාවට මුහුණ දෙන 2020 ශ්‍රී ලංකා සංචිතය නම් කරයි. මාස 18කට පසුව ඇන්ජලෝ යලිත් කණ්ඩායමට. සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ෂයක් වේවා කියලා හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ රට විවිධ ජාතීන් ජීවත් වෙන විවිධ ආගම්වලින් යුක්ත රටක් කියන එක ඔබ අප සෑම දෙනාම දන්නවා. ඉතින් ආගම් භේදයක් නැතුව, ජාති භේදයක් නැතුව මේ රටේ ජනතාව බොහෝ කාලයක් සුහදත්වයෙන් ජීවත් වුණා. ඒ වගේම ඉදිරියටත් ඒ ජාති භේද ආගම් භේද නැතුව හැම දිනාම එකම රටේ සහෝදර පිරිසක් හැටියට ජීවත් වෙනවා නම් ඉතාම අගය කරන්නට ඕන. ලැබුවා වූ නව වසර පිළිබඳව යමක් කමක් කල්පනාවට ගත යුතු වකවානුවක් කියන එකත් සඳහන් කරන්නට ඕන. අවුරුද්ද පුරා අපි පරණ දේ පසුබාල අලුත් ජීවිතයක් ගත කරන්න රැකියාවල, ඒ වගේම ව්‍යාපාරවල, අනිකුත් ඒ කටයුතු වල හැමදේම ඒ දරුවන්ගේ අධ්‍යාපනය පවා ඉතාමත්ම දිරිගන්වන විදිහට ඒ කටයුතු කාරණා සිද්ධ කර ගැනීමට වග බලා ගන්න ඕන. 2020 ජනවාරි මාසයේ පළවෙනිදා ඔබ හැම දෙනා වෙත පිරිනමනවා. ඔබ හැම දෙනාටම ජය සතුට සැනසිල්ල ඇති වේවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. වසරක් ගෙවිලා නව විවහාර වර්ෂයකට අපි එළඹිලා තියෙන්නේ. ඒ 2020 අලුත් අවුරුද්ද. සාමාන්‍යයෙන් සියලුම ආගමික සිද්ධස්ථානවල වසරක් අවසානයේ නව වසරට සෙත් පතමින් ආශිර්වාදාත්මක පින්කම් පැවැත්වෙනවා. ඒ රටට සෙත් පතලා රටේ ජීවත් වෙන රටවැසියන්ට ආශිර්වාද කරමි. කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානය තුලත් ඒ රාත්‍රියේ 12ට ආරම්භ කරන්ට යෙදුන ආශිර්වාදාත්මක පින්කම් මාලාව මේ වෙන විටත් පැවැත්වෙනවා. අද දවසෙත් හෙට දවසෙත් මහපිරිස් කොළඹට ඒක රාසි වෙන්න ගංගාරාම විහාරස්ථානයට ඒක රාසි වෙනවා පහුගිය අවුරුදුල වගේම. ලැබුවා මේ නව වසර 2020 අවුරුද්ද ඔබ සියලු දෙනාට, විශේෂයෙන් ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ පිරුණු වාසනාවන්ත නව වසරක් වේවායි පළමු කොට මා ප්‍රාර්ථනා කරනවා, සුබ පතනවා. හැම ආරම්භයක්ම යහපත්, හැම ආරම්භයක්ම සුභවාදී. අපි යම්කිසි දෙයක් ආරම්භ කරද්දී බලාපොරොත්තු වෙන්නේ සාර්ථකත්වය, බලාපොරොත්තු වෙන්නේ යහපත, බලාපොරොත්තු වෙන්නේ මේ අපි ආරම්භ කරන දේ හොඳට කරගෙන යන්නට හැකියාව ලැබෙයි කියන එක. ඒ නිසා ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයේ පිරුණු, දේවමාතාවන් වහන්සේගේ නිරන්තර මැදිහත්කම පිරුණු වාසනාවන්ත යහපත් නව වසරක් වේවායි ඔබ සියලු දෙනාට මා ප්‍රාර්ථනා කරනවා, සුබ පතනවා. ජේසු පිහිටයි. 2020 ලැබුවා වූ සුබ නවවසර මුරු ශ්‍රී ලාංකික මහත් ජනතාවට සෞභාග්‍යමත් සප්පිරි සුබ නවවසරක් වේවා. 2020 ශ්‍රී ලාංකික ජනතාව එකමුතුව සහෝදරත්වෙන් සහජීවනයෙන් ජීවත් වීමටත්, බෞද්ධ, හින්දු, කිතුනු, ඉස්ලාම් යන සියලු ජනතාවන් එකමුතුවත්, ඒ වගේම රටේ අතිගරු ජනාධිපති
තුමා අතිගරු අගමැතිතුමා ත්‍රිවිධ හමුදාපතිවරුන් රටේ ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාටම සතිය ධෛර්යය ලැබේවා ඕම් ශ්‍රී ගුරුභ්‍යෝ නමහ ශ්‍රී වර්චස්යමායුෂ්‍යමාරෝහ්‍යමාමිතා සෝභමානම් මගියසේ ධාන්‍යම් ධනම් වසුම් භගවත්‍ර ලාභ සත සම්බස්වර දීර්ඝමායුහ එදාසේසියම් නවවස්ර ශ්‍රී ලංකා වාසේ ජනතාවට සුභමේ සුභ නවවස්ර කිලේවව ප්‍රාර්ථනා කරනවා මේ අතර උදා වූ නව වසරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සුභ පැතුම් එක්කලා නව වසරට සුභාශිංසන කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා නව වසර උදා වූයේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සිය පාලනීය සමාජීය සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ශේෂ්ත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව මම දනිමි. එබැවින් නව රජය නව වසර පිරිකන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදරිවය. නව වසර උදාව සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනගෙන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල පහසු කරනු ඇතැයි මාගේ දැඩි විශ්වාසයයි ප්‍රාර්ථනයයි. සමස්ත ජනතාවටත් දරු පරපුරටත් සුරපර අනාගතයක් උදාවන නව වසරක් වේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරමි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නව වසරට සුභ පැතුම් එක්කර සිටියා. නව වසරේ උදාවත් සමග අප 21 වන ශතවර්ෂයේ 3 වන දශකයට පාතබමු. 21 වන සියවස ආසියාවේ සියවස හැටියට ලෝක ප්‍රජාව හඳුනාගෙන සිටි. මෙම ජනවාරි පළමු වනදා උදාවන 21 වන සියවසේ 3 වෙනි දශකය ශ්‍රී ලංකාවේ දශකයේ බවට අපේ පත් කරගනිමු. කවදා හෝ 21 වන සියවසේ 3 වන දශකයේ දෙස ආපසු හැරී බලන විට ලෝකය එය හඳුනාගත යුත්තේ ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාව තුළ කරුලියට ආ දශකය හැටියටයි. 2020 නව වසර හා ආරම්භ වන නව දශකය සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉටුවන රට ගොඩනගන යුගයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද උදා වූ නව වසරට සුභාශිංසන කර තිබෙනවා. වඩාත් සුබදායි වාසනාවන්ත අනාගතයක් ගොඩනැගීමටත් අද ජීවත්වන ජනතාවට මෙන්ම හෙට උපදින දරුවන්ටත් හොඳ රටක් ගොඩනැගීම වෙනුවෙන් සකිය යුතුකම් ඉටු කිරීමට සියලු දෙනාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන අතර ලැබුවා වූ නව වසර සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන ජයග්‍රාහී වසරක් වේවායි ප්‍රාර්ථනා කරන බව හිටපු ජනාධිපතිවරයාගේ සුභ පැතුම් පණිවිඩයේ දක්වා තිබුණා. මේ අතර සියලු දෙනාට පැතුම් ඉටුවන විජයග්‍රාහී සුභ නව වසරක් ප්‍රාර්ථනා කරමින් යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින්ද සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. මේ අතර හැදෙන රටට වැඩෙන ගසක් තේමා කරගනිමින් ගස් දසලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන අද පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ මෙම වැඩසටහන සඳහා එක්ුණේ මිරිහානේ සිය පෞද්ගලික නිල නිවාස පරිසරයේ පැලයක් රෝපණය කරමින්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද දින ජාතික රුක් රෝපණ වැඩසටහනට එක්ුණා. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි යදිරල රක්ෂිත වනාන්තරයේ පැලයක් රෝපණය කරමින් ජාතික රුක් රෝපණ වැඩසටහනට විෂයභාර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාද එක්ුණා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පරිශ්‍රයේදීද රුක් රෝපණ වැඩසටහන අද සිදු කෙරුණා. මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ ජාතික රුක් රෝපණ මහෝත්සවය පැවැත්වුණේ අනුරාධපුර මහමෙවුනා උයනේදී. අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුණා. මේ අතර දෙමටකොට පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු මාවත බලමූලස්ථානයේද රුක් රෝපණ වැඩසටහන අද සිදු කෙරුණා. ඒ අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය සීබි රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ අතර රාජ්‍ය අමාත්‍ය SB දිසානායක මහතාද ජාතික රුක් රෝපණ වැඩසටහනට එක්ුණා. උදා වූ නව වසර ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කෙරෙන සහ මැතිවරණ පවත්වන වසරක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
உதவு நவவசர வெனுவின் அக்ரமாத்திய மஹிந்த ராஜபக்ஷ மகதா அது பெறவருவே தங்கள்ல கால்டன் நிவசேதி ஆகமிக வத்தாவத் வில நிறுத்தவுனா. அக்ரமாத்திய மஹிந்த ராஜபக்ஷ மகதாட்டு நவவசரட்டு சுபாஷிஞ்சன எக்கிரிம சந்தகா பிரதேசவாசின் பிரதேசிய தேசபாலக்ஞத்துல பிரிச கால்டன் நிவசவித்த பெமினியா. மேத்தர தங்கல்ல வஜிரகிரிய விகாரஸ்தானி வித பெமினி அக்ரமாத்தியவரையா கெபினி மாதாவன்ட்டு போஷணமல்லாக் லபாதீம ஆபாதித புத்கலின்ட்டு ரோதபுட்டு பெதாதீம சகா ஆர்த்திக அபாசுதாயத்தி தர்வான் வென்வின் பாசல் உபகரண பெதாதீமே வெடசிடானாக் சந்தகாது எக்வுனா. சுடுதரையத் தினாண்டுவா பீட்டோலனே அப்பி உங்கக்காயத்தினும் அப்பி ஜனாதிபதி வரைக்கும் தின்னா எங்க இந்த ஆண்டுவா கப்பி பீட்டோல தினோம் பார்லிமெண்ட்வே விபக்ஷிய தமை தன்ட்ட வெடியும் சந்த தின்னா இந்த ஏ மெத்திவரனே ஜனகாணி கல்ல அப்பி இலகர் தமை அரியாக்கார ஆண்டுவா பீட்டோண்டு குழுவ கப்பி தீன் ஏ கிசே வித ஜனாதிபதி வரையாகி தீன பலத்தலத்துக்கு கேபினட் மண்டலே தீன பலத்தல அதிமதிக்கு பலத்தல சியல்ல பாவச்சு கல்ல அப்படி மீ ரெட்டி ஜனதாவோட தின்னத்தின் சீரும் சாணாதார லபாதினோ ஏ சாணைய விதாக்கி ரெட்டி சங்வர்தனையும் திசா விசேஷ அவதானியாக்கும் கல்ல தீனோ மனிதனே பத்து வகை தேவாலயங்கள் கீழத்துல ஏ பிரதிலாப உங்கக்காய்ட லபினோம் விசால நம்ம ஜனதாவோட லபிய யுத்து ஏ பிரதிபாலனம் சமார விழாவட்டி வரும் லபம் நுழைபெண்ணி ஏ அழகி வியாபாரிகளுக்கு தீர பிரசனத்தை இது நிசா ஏ சியல் மீ வரிசையை பலாபுரத்து தியாகத்த ஹேக்கி வரிசா அட்ட சங்வர்தனைகள் வரிசா ஜனதாவோட துண்ணு பொருந்து இப்போன வரிசா கொஷன் ஆ மத்தியவரில் தீன வரிசை அப்பாவோட பத்திரா தீன வகினைகள் மதக்கிறமி இப்படி சுகுணா அவசரத்துவே வாக்கியலாம் பிரார்த்தனா கரும் மேத்தர ரட்டத்துலட்டு விதேஷியான்கி சிட்டு எத்தனோல் ஆணைய கிரிம வகாம அத்திட்டுவேமட்டு முதல் அமாத்தியாஷி விசின் தீரனே கருத்திவினவா மாத்திரத்து நிவேதனாக நிகுத்கரமின் முதல் அமாத்தியாஷிய சந்தகான்களே முதல் ஆர்த்திக சகா பிரதிபத்தி சங்வர்தன அமாத்தியவரை அலச அக்ரமாத்திய மஹிந்த ராஜபக்ஷ மகதாகே நியோகி அணுவ மே அது சிட்டு கிரியாத்மக பவாய் மத்மே நிஷ்பாதனை சந்தகா கனுலபன் எத்தனோல் ஆணைய கிரிம ஏ அணுவ அத்திட்டுவனு லபன் அத்தர தேசிய வசேன் எத்தனோல் பகுளவ நிஷ்பாதனை கரண பெவின் மெம பியவர கெனதி பவாய் எம்ம நிவேதனே வெடுதுருட்ட தக்வென் நவ வசர வெனுவின் ராஜகாரிய கட்டியது ஆரம்ப கிரீம அது உதேசன சியலு ஆயத்தன பரிஷ்டயத்துலதே சிதுவனா ராஜ்ய சேவகின் ராஜ்ய சேவா பிரதிஜாவல்ல பதிமின் ராஜகாரிய கட்டியது ஆரம்ப கலா மேத்திர குவன் விதுலிஹா ரூபவாஹினி நாளிகா ஹயக்கின் சமன்வித அப்ப வாய்ஸ் ஆஃப் ஏசியா மாத்தியஜாலே அத்தியக்ஷ மண்டலே ஐத்தலு சேவக சேவிகாவன் நவ வசரே ராஜகாரிய கட்டியது அது பிறவருவே ஆயத்தன பரிஷ்டயத்துலதே ஆரம்ப கரனு லபுவா தெதாஸ்விஸ் உதாவு நவவசரே ராஜகாரிய கட்டித்து ஆரம்ப கிரேம அத வாய்ஸ் ஆஃப் ஏசியா மாத்திச்சாலே சேலு காரிய மண்டல சாமாஜிக்கேங்கி சகபாகி துவேசிடுவுனா ஏ ஆயத்தன பரிஷ்ரேதி சபாபதி ரோஷாந்த் காரியப்பெரும மெத்து மன்னத்திலும் அத்தியக்ஷ மண்டலே பூர்ண ஆசீர்வாதே பத அப்ப மாத்திச்சாலிய சேத டிவி சேத எஃப்எம் கிஸ் எஃப்எம் ரியல் ரேடியோ ஸ்டார் தமிழ் நாளிகாவன்ஹி சேலம் சாமாஜிக சாமாஜிகாவன்ஹி சகபாகித்வேன் நவவசரே ராஜகாரி கட்டேத்து மெலசாரம்புனா Thank you.
මෙතර රට හදන වැඩපිළිවෙලේදී රාජ්‍ය සේවය කෙරෙහි ජනාධිපතිවරයා දැඩි විශ්වාසයක් තබා ඇතැයි ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව අමතමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. රටට ලැබී තිබෙන නායකත්වය ඉතාම වැදගත්. අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයෙක්. එතුමා එක කියන්නේ ආඩම්බරේ. ඒ නිසා ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයන්ගේ හඬ එතුමා බවට පත්වීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ හඬ මේ රටේ සෞභාග්‍යයේ දැක්ම බවට පත් කරන්න අපිට හැකියාව ලැබුණොත් සමහර වෙලාවට රාජ්‍ය සේවකයන් සියලු දෙනාටම එතුමා ලැබූ ඒ වරප්‍රසාදයේ ඒ ප්‍රතිඵල භුක්ති විඳින්න ලැබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්වුණා. එමෙන්ම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස බද්රාණී ජයවර්ධන මහත්මිය අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කාර්යාලයේදී සේදූරේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. එම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියද එක්ව සිටියා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ වගේම අතිගරු අග්‍රාමාත්‍ය ඉරිපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුබ පැතුම්. මේ වසර ඔබට සතුටින් රාජ්‍ය සේවයේ යෙදෙන්න පුළුවන්, ඔබේ ජීවිතවල බලාපොරොත්තු ජයග්‍රහණ ඉෂ්ට වෙන සුබ වසරක් වේවා කියලා ගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ සුබ පැතුම් මේ අවස්ථාවේදී මම පිළිගන්නවා. හැටන් පොලිස් අධිකාරී කාර්යාලයේ පොලිස් නිලධාරින්ද අද උදැසන 9:30ට හැටන් පොලිස් අධිකාරී කාර්යාලයේ ඉදිරිපිටදී රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දෙමින් දිවුරුම් දීම සිදු කරනු ලැබුවේ මේ ආකාරයෙන්. 2020 වර්ෂයේ රාජකාරී ආරම්භන පළමු දිනේ වන අද දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලක්වැසි ජනතා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරන නව වසරක සමාරම්භය සම්පූර්ණ කරයි. කිලිනොච්චි දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ සේවකින්ද අද උදැසන රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දෙමින් මෙලෙස දිවුරුම් දීම සිදු කළා. මේ හැටන් දික්කෝ නගර සභාවේ සභාපතිවරයා ඇතුළු සේවකීන් රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දෙමින් දිවුරුම් දීම සිදු කළ ආකාරයයි. ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් උදා වූ නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව මහත් හරසරින් පිළිගනු ලැබුවා. 2020 නව වසර උදාව ලොව පුරා ජනතාව උත්සවාකාරයෙන් පිළිගනු ලැබුවා. නව වසර උදා වීමත් සමග දිවයින පුරා සිද්ධස්ථානයන්හි ආගමික වතාවත් සිදු කෙරුණා. නව වසර උදා වීමත් සමග ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන්ට පුද පූජා පවත්වමින් ආගමික වතාවත් සිදු කෙරුණා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේද නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද අලුයම සිට ආගමික වතාවත් පැවැත්වුණා. මෙතර ඓතිහාසික කන්තේ විහාරය බැඳ පුදා ගනිමින් බැතිමතුන් නව වසරට ආශිර්වාද එක්කර ගත්තේ මේ ආකාරයෙන්. නව වසරට ආශිර්වාද පතා අදාළියම ඓතිහාසික කළුතර බෝධි අසලදී ආගමික වතාවත් සිදු කෙරුණා. ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේද ආගමික වතාවත් පවත්වමින් නව වසරට ආශිර්වාද ලබා ගත්තේ මේ ආකාරයෙන්.
නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් අද උදැසන සිට සමන් දේවාල පරිසරයට පැමිණ සමන් දෙවියන් වෙනුවෙන් පූජා පවත්වනු ලැබුවා. මේ අතර වතුකරේ හින්දු ජනතාවද වතුකරේ ප්‍රධාන හින්දු කෝවිල් වලට පැමිණ 2020 ලැබුවා වූ නව වසරට ආශිර්වාද ලබා ගත්තා. නව වසරේ ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට සහ ජනතාවට සෙත්පතා ආශිර්වාද පූජාවක් බදුල්ල ඓතිහාසික මුතියංගඩ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. මේ අතර අද උදැසන බටපොල කහතිපිටිය යෝගාශ්‍රමයේ ගම්වාසීන්ට හා ලක්වාසීන්ට සෙත්පතා අටවසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා කිරිපිටු දානයක් සහ චෛත්‍ය වටා කපුරුක පූජාවක් පැවැත්වුණා. ගම්පොල ශ්‍රී මුදිරිතුමා අම්මාන් දේවස්ථානයේ නව වසර උදාවත් සමග දේව පූජාවන් සිදු කෙරුණා. කිලිනොච්චිය ප්‍රදේශයේ නව වසරට ආශිර්වාද පතා මෙලෙස විශේෂ දේව පූජාවක් පැවැත්වුණා. යාපනය නල්ලූර් කෝවිලේදී නව වසරට ආශිර්වාද පතා විශේෂ ආගමික වතාවත් සිදු කෙරුණා. මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයෙහි නව වසරට ආශිර්වාද කරමින් මෙලෙස විශේෂ දේව බෙහෙයක් පැවැත්වුණා. මේ සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ නව වසරට පැවැත්වූ ආශිර්වාද පූජාවයි. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත සේනාරත්න මහතා අද දහවල් සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරු කර තිබෙනවා. කොළඹ ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනාරත්න මහතා අද දහවල් සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරු කර තිබෙනවා. රාජිත සේනාරත්න මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණේ පසුගිය 26 වන දිනයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවැත්වුණු සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පසුව රිමාන්ඩ් භාරයට පත් කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු වැඩිදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටියා. එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය 30 වනදා කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේ රාජිත සේනාරත්න මහතා රුපියල් 105ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි. තවද ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළා. නව රජයේ ලබා දුන් සියලු බදු සහන අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව උපයන විට ගෙවීමේ බද සහ පොලී ආදායම මත රඳවා ගැනීමේ බදු අද සිට අහෝසි වනු ඇතේ. වත්මන් ආණ්ඩුව ලබා දුන් බදු සහන අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව උපයන විට ගෙවීමේ බද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද අද සිට අහෝසි වනු ඇතේ. මේ අතර වැට් අනුපාතයද අද සිට 8% වන බව අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. අද පළවෙනිදා සිට අර සියලුම ප්‍රකාශයට පත් කරපු බදු සහන බදු අහෝසි වීම සියල්ල සිද්ධ වෙනවා. උපයන විට ගෙවීමේ බදු නැහැ. රැඳවුම් බදු නැහැ. වැට් අනුපාතයේ 8% අනිත් සියලුම සදාන් කරපු බදු ප්‍රතිසංස්කරණ බදු සහන යෝජනා මේ පළවෙනි දසිට දිගටම ක්‍රියාත්මක වෙනවා. බදු දඩේමට යටත් වෙලා හිටපු සියලුම අයට විශාල සහනයක් වර්ෂයේ ආරම්භය සමග ලැබෙනවා. උත්සව සමයේ ඉහළ යන සහල් මිල පාලනය කිරීමට නව වීගබඩා මධ්‍යස්ථාන ආරම්භ කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය මහින්දයාපා අභිවර්ධන මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කෑම පාර්සලයක මිල ඉහළ දැමීම පිළිබඳ පාරිභෝගික අධිකාරිය විශේෂ අවධානයක් යොමු කරන බවයි.
වැඩි කරන්න කිසිම හේතුවක් නැහැ. ඒකේ පාරිභෝගික අධිකාරිය ඒ සම්බන්ධයෙන් කටයුතු කරයි. තහල් කිලෝ 1ක මිල රුපියල් 100ක් කියලා කියන්නේ තා අසාධාරණ මුදලක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. වී ගොවියට සාධාරණ මිලක් ලැබෙන්න ඕනේ. ලැබෙන්නේ නැත්නම් ඒ ගොවියා ගොවිතැන් කරන්නේ නැහැ. අපි මේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පිට වෙලා යනකොට වසර එකහමාරකට වුමනා කරන වී ගබඩා කරලා තිබුණා. ඊට ඊළඟ පස්සේ ආපු කන්නේ ගබඩා කරන්නේ නැතුව තමයි මත්තල ගුවන්තොටුපළේ ගිහිල්ලා වී දැම්මේ. හදිසි ආපදා හැරුණාම අපි නිෂ්පාදනයක් කරොත් වී මෙට්‍රික් ටන් 45 ලක්ෂයක් අපිට නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා වර්ෂයකට. ඒ අවම අපි ගෙන්නුවේ. ඒක තමයි අපිට තියෙන ගැටලුව. ඇයි ගෙන්නුවේ කියලා. අපි දැන් මේ මොහොත වෙනකටත් අපි ගෙන්නන්න තවම අපි තීරණයක් කරන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් උත්සව සමයේ මේ භාණ්ඩ මිල ඉහළ යන්නේ ඉහළ යන විදිහේ වැඩසටහනක් තමයි ඒගොල්ලන් හැමදාම හදාගෙන තියෙන්නේ. දැන් මේක පාලනය කරන්න නම් අපි වී ගබඩා කරන් ඉන්න අවම වශයෙන් වී මෙට්‍රික් ටන් 30,000ක් ගබඩා කරන්න පුළුවන් විදිහේ ගබඩා 10ක් හෝ 15ක් හදාගෙන. ඒ කටයුත්ත අපි කරගෙන එළඹෙන මහමැතිවරණයේදී 3/2 බලයක් ලබා ගැනීමට ප්‍රථම වත්මන් ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්දිබ ගමකී මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද නඩු නිමිත්තක් නැතුව තමයි අතන ගන්න. රාජසේන රත්නතුමාට මොකද්ද නඩු නිමිත්ත? මට ඇත්තටම තේරෙන්නේ නැහැ. මම අහන්නේ බොරු කිව්වා කියලා නේ. දැන් ඉර දන්නේ නැහැ. එවනම් ඉතින් පෞගේ කාලේ වේදිකාවල කියපු ඔක්කොම බොරු. දැන් ඔය පොර සඳහන් දුන්නාද? පොර දැන් නිකන් හම්බෙනවද? 20,000 පෝෂණ මල්ල නැතුවා. 3,000 පෝෂණ මල්ල දෙනවක දුන්නද නැහැනේ. එහෙනම් ඒකට තීරණ දාන්න බෑ. මොනකද යකද අපි කියන්නේ දේශපාලන පැලකින් මේ කරන්න කියලා. දැන් මේකට 3/2 ගන්නවා කියනවනේ. කියපු දේවල් ඉස්සර කරන්න පුළුවන් ද කියලා බලමුකෝ. 3/2 ගන්න ඉස්සෙල්ලා මොකද අග්ග හත් ගව්වතර අමුඩ ගන්න ඕනේ නැහනේ. ඒක නිසා මේ ඔය විපක්ෂයේ ඉන්නකොට කෑගව වගේම රාජ්‍ය අමතිකම් ටිකක් කැබිනට් අමතිකම් ටිකක් අමුණම කෑගව්වට ඔය ප්‍රායෝගික වැඩ කරන්න කියම තමයි ප්‍රශ්න තීරෙන්නේ. සාමාන්‍ය ජනතාව මෙන්ම දේශපාලනඥින්ද මෙරට නීතියට යටත් විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනුතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. නව වසරේ ආශිර්වාද ලබා ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. යම් කෙනෙක් ඇමතිවරයෙක් වෙන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන් මේ රටේ නීතිය කඩ කළා නම් හිර යන්න වෙනවා. ඒක ඉතින් විශේෂයක් නෙමෙයි දඩයමක් නෙමෙයි. දැන් නීතිය රිංගන්න පුළුවන්නේ රිංගන්න ක්‍රම තියෙනවා. ඉස්පිරිත් තාලවලට ගිහිල්ලා හරි මේ හැංගිලා ඉඳලා එහෙම නීතියෙන් අයින් වෙන්න ක්‍රමයක් නෑ. අපි හරි හැටි නීතියට අනුව එතුමාට අවශ්‍ය දඬුවම් ලබා දෙන්න අපි කටයුතු කරනවා. එතුමන්ලාගේ අවධානය අපේ පැත්තට යොමු වුණොත් අපේ අවධානයත් එතුමන්ලාට යොමු කරනවා. රැකියා විරහිත උපාධිධාරීන් සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක්ව නිසි විසඳුම් ලබා දිය යුතු බව පූජ්‍ය තැන්නේ ඥානানন্দ හිමියන් පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උපාධිධාරීන් ඉතා අන්ත අසරණ කොටස අද රටේ පත් වෙලා තියෙන උපාධියකුත් අරගෙන ඒ අසරණකම දේශපාලන බලවමනාවන්ගෙන් පාවිච්චි කරා ඉතාම කැත විදිහට. දැන් මේ ආණ්ඩුවට තමයි මෙතනින් එහාට අපි කතා කරන්නේ. පාර්ලිමේන්තුවේ අපි දැක්කා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අහපු ප්‍රශ්න ගණනාවක මේ පිළිබඳව සංඛ්‍යාලේඛනත් එක්ක සාකච්ඡා වුණා. උදාහරණයක් විදිහට අකිල රාජ් කාර්යවසන් හිටපු අධ්‍යාපන ඇමතිතුමා ගුරුපුරප්පාඩු 40,002ක් ලංකාවේ තියෙනවා කියලා කිව්වා. එතකොට ඒ පුරප්පාඩු ටික දැන් පුරප්පාඩු ටික තියෙන කොහෙද තිබ්බේ? ඒවා ටික මොකක් හරි ඇතින්නේ දත්ත ටික. එතකොට විපක්ෂයේ ඉන්නපු ඇමතිවරු අහනවා අකිල රාජ් මහත්තයාගෙන් අහනවා කීයද පුරප්පාඩු කොහොමද ඇයි දෙන්නේ නැත්තේ මොකද දෙන්නේ නැති කියලා අහනවා. ඇහුවාන් පස්සේ දැන් ওই ටික සාකච්ඡා වෙනවනේ හැන්සා දෙනවනේ. ඉතින් හැන්සා ටික කියවල බලලා මේක හොයාගන්න පුළුවන්. දැන් අපිට තව මාස 3කින් පස්සේ ආයෙත් ඔක අනිත් පැත්ත බලා ගන්න පුළුවන්. අකිල රාජ් මහත්තයා අහනවා ලලස් මහත්තයාගෙන් කීයද රැකියාවල උපාධිධාරීන් ගුරු විභාග සමතුන් කීයද ඇයි දෙන්නේ නැති කියලා. ඉතින් මේ නාට්‍ය අපි බලන්න ආවේ නැහැ. විශේෂයෙන් ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේකේ වග්ගීයුතු බලධාරීන් දෙන්න අපි කියන්නේ මේ ප්‍රශ්නේ තවත් මෙහෙම බොර වෙන්න බොර කරන්න දෙන්න එපා. මොකද අපිට මේ එහෙමනොත් එහෙම අපේ තියෙන සාමකාමීත්වය අනිවාර්යෙන් බිඳිනවා. බිඳින්න වෙනවා. ඒක අපි ආණ්ඩුවේ අවධාරණය කරනවා. මෙවර නව වසර උදාවත් සමග වාර්තා වූ සියලු අනතුරුවල අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. උත්සව සමය කියන්නේ ගිනිකෙලි සංදර්ශන වලින් පමණක් හැඩවුණු දෙයක් නෙමේ. අපි සියලු දෙනාගේම මුවගට සිනහවක් ඇඳවමින් අපේ සිත් ප්‍රීතියෙන් පුරවන සමයක්.
ඉතින් මේ ප්‍රීතිමත් සමය එක නිමේෂයකින් එක මොහොතකින් අඳුරු වෙන්නට පුළුවන්. ඒ අපේම නොසලකිල්ල නිසා, අපේම හදිසිය නිසා. සෑම අවුරුද්දකම හදිසි අනතුරු හේතුවෙන් අහිංසක ජීවිත රැසක් රටට අහිමි වෙනවා. කෙසේ නමුත් මේ වසරේදී සමස්තයක් ලෙස සියලුම අනතුරුවල අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 30-31 යන දෙදින තුළ හදිසි අනතුරු 480ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 2.6% අඩුවක් බව අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. එමෙන්ම මේ වන විට නේවාසිකව රෝගීන් 156 දිනක් ප්‍රතිකාර ලබමින් සිටින අතර එය ගිය වසරට සාපේක්ෂව 19% අඩුවක් බවයි දක්නට ලැබෙන්නේ. මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ගිය වසරට සාපේක්ෂව මහාමාර්ගයේ සිදුවන හදිසි අනතුරු 7%කින් අඩු වී ඇති බවයි. ඒ අනුව වාර්තා වී ඇති මහාමාර්ගයේ සිදුවන හදිසි අනතුරු සංඛ්‍යාව 110ක්, නිවසේදී සිදුවන හදිසි අනතුරු සංඛ්‍යාව 54ක් ලෙස වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 17%ක වැඩිවීමක්. එමෙන්ම වැටීම් හේතුවෙන් සිදු වූ අනතුරු 134ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 13%ක් දක්වා අඩු වී තිබෙනවා. එමෙන්ම සමස්තයක් ලෙස ගිනිකෙලි හේතුවෙන් සිදුවන හදිසි අනතුරු පසුගිය වසරට සාපේක්ෂව 78% අඩුවීමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව වාර්තා වී ඇති අනතුරු සංඛ්‍යාව 4ක්. මේ අතර පසුගියදා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද මේ සම්බන්ධ මෙන්න මේ කාලය ඇතුළතදී අපි දකින්න ඕන දෙයක් තමයි අපිත් එක්ක සංගවිලා ඉන්න ගැටලුවක් ගැන, ඒ තමයි අනතුරු කියන එක. මේ කාලය ඇතුළතදී අපි දකිනවා පහුගිය අවුරුදු කිහිපය ඇතුළතදී තිබ්බ දස්ත අපි පොඩක් විශ්ලේෂණය කරොත් සාමාන්‍ය අවුරුද්දේ පවතින තත්ත්වයට වඩා මේ උත්සව කාලයක් ගත්තහම දළ වශයෙන් අපේ මේ අනතුරු වල වෙනස් වීමක්, අනතුරු වල පැතිරීමේ වෙනස් වීමක් අපි දකිනවා. සාමාන්‍යයෙන් අපි අවුරුද්ද පුරාවටම දකින්නේ අපේ තියෙන තොරතුරු පද්ධතිය අනුව, විශේෂයෙන්ම අපේ රෝහල් ගත වෙන්නේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන්න අපේ විශේෂයෙන්ම එන්නේ බොහෝ වෙලාවට වැටීම් සම්බන්ධයෙන්. ඒ වුණාට උත්සව කාලයත් එක්ක අපි දකිනවා පහුගිය අවුරුදු අපේ තියෙන දත්ත අනුව මේ ප්‍රවණතාවය වෙනස් වෙලා තියෙනවා. හැබැයි පහුගිය දවස්වල විශේෂයෙන්ම අපි මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා කතා කරේ ගිනිකිලි අනතුරු ගැන වැඩිපුර කතා කරා. හැබැයි දැනට තියෙන තොරතුරුත් එක්ක ගත්තහම යම් කිසි ප්‍රමාණයක අඩුවීමක් අපි දකිනවා. ඒකට විශේෂ හේතුවක් වෙන්න පුළුවන් පහුගිය අවුරුදු කිහිපය ඇතුළතදීම මේ වගේම මාධ්‍ය සාකච්ඡා වලින්, මාධ්‍ය වලින් මිනිස්සුම දැනුවත් කිරීම හරහා ඔවුන් බොහෝ වෙලාවට දැන් කොහොමද ගිනිකෙලි අනතුරු වළක්වා ගන්නෙ, ගිනිකෙලි පාවිච්චි කරනවා නම් කොහොමද මේ පාවිච්චි කරන්නේ, කොහොමද සුරක්ෂිතතාවයේ පාලනය කරගන්න ගමන්, මේ ආරක්ෂා කරගන්න ගමන් කොහොමද මේවා භාවිතා කරන්නේ කියන එක බොහෝ වෙලාවට අපි දකිනවා. සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2020 වසරේ පළමු පාසල් වාරය හෙට දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ අතර 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගීම් කටයුතු සිදු කළ පාසල් 47ක් ලබන 6 වනදා සිය පළමු පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටිය. අම්බලංකොඩ කුලීගොඩ ප්‍රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයක් අතරතුරදී ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදී හමුදා සෙබළකු බවයි පොලිසිය පැවසුවේ. පවුල් ආරවුලක් විසඳීමට මෙම තරුණයා මැදිහත් වී ඇති අතර එහිදී එම නිවසිමියා විසින් තේනු ආයුධයකින් සිදු කළ පහර දීමකින් එම තරුණයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලංකොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. කුරුණෑගල තිත්තවැල්ල වැවේ තිබී අද අලුයම තරුණියෙකුගේ මළසිරුරක් හමු වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වැව අසන්නේ හෝටලයක සේවයෙන් නියුතු වයස අවුරුදු 21ක පුද්ගලයෙක්. අද දහවල් ප්‍රදේශවාසීන් සහ කුරුණෑගල පොලිසියෙක්ව මළසිරුර ගොඩගනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කුරුණෑගල පොලිසිය විසින් සිදු කරනු ලබනවා. බුත්තල පොලිස් වසමට අයත් ජනවාස හත ප්‍රදේශයේ කාලෙක් තිස්සේ නීති විරෝධී මත්පැන් ජාවාරමේ නියලුණු පුද්ගලෙ අත්තරංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු අත්තරංගුවට ගන්න අවස්ථාවේදී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්න උපකරණ කිහිපයක්ද පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. කැබිතිගොල්ලෑව දුටුවෙව ප්‍රදේශයේ තිබී මේකිය වනාලියෙකුගේ මළසිරුරක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවී කාර්යාලය නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.